අපි චින්තනයේ මෙහා සංවාද මාලාවක් පවත්වාගෙන ගියායි තවත් පියවරක් විදිහට අද අපි ග්‍රාමීණ අධ්‍යයනයෙන් ඉදිරි විනාඩි කිහිපයක් ගත කරන්න බලාපොරොත්තු වෙනවා මේ ලක්මන්නව කරුණු පිළිබඳව ඔබට මතවාදයක් තියෙනවා නම් ඒ ඉදිරිපත් කිරීමේ අයිතිවාසිකමට අප ඉතාමත් ගෞරවණීය ඉස්සරහා සිටිනවා ඔබේ අදහස් ඉදිරිපත් කරන්නට ඔබේ මතවාද ඉදිරිපත් කරන්නට විවේචන ඒ වගේම පිළිගැනීම් මේ සියල්ලම ඉදිරිපත් කරන්නට ඔබේ තිබෙන අයිතිවාසිකම ඉතාමත් ගෞරවණීයව අපි පිළිගනු ලබනවා ඇත්තම ග්‍රාමීය අපේ මහත්මයා දැන් ඔබේ මතවාදය හා සමානපාත නොවන අදහස් දරන්නන්ට මොකක්ද මාර්ගය කොහොමද ඔබ හම්බ වෙන්නේ කොහොමද ඔබත් සමග සංවාද කරන්නේ එහෙනම් නැත්නම් ඔබට මේක වැරදි ඔබ ඔබ නෙමෙයි කියලා කියන්නේ කොහොමද අපේ වෙබ්සයිට් එකක් තියෙනවා buddhaintelligence.com කියලා ඒ වෙබ්සයිට් එකේ මාර්ගය අපි දැන් සාකච්ඡා කරන්න පුළුවන් ඊට පස්සේ අපි ඒ සාකච්ඡා කරන සුදුසු ඒ කියන්නේ මේ ගැන මොකක් හරි දැනුමක් ලබා ගන්න හැකියාවක් තියෙනයි දැනුමක් ලබා ගන්න උත්සාහයක් තියෙනවා අපි කියනවා කොහෙද මේ සාකච්ඡා තියෙන්නේ කියලා ඒ දැරි අපිට කතා කරන්න පුළුවන් ඒක කන්ටිදන් මොකක්ද සගාන කැවිලා ඉන්නවා ඒ නිසා ඒක නේද ඇත්තට වෙලාවක් නෙමෙයි කරන්නේ පාස්පෝර්ට් එක එහෙම නැත්නම් මේ මේ සාකච්ඡා සම්බන්ධ වෙන ගොඹරේ තියෙනවා ඒ ගොඹරේ කතා කරනවා මේ කියන්නේ 0.72.599.478 0.72.599.478 එතන කතා කරනවා ඒ ඊළඟට සාකච්ඡා තියෙන තැන එතන උත්තර දෙන්න කියලා අපි ඒ නිසා ඔය කරන ගුණක් ඒ නිසා මා කියන්නේ ඒ කියන්නේ ඔය මතය පිළිගන්නට කැමති උත්තර දෙන්න ඒකම සංවාදය පවත්වා ගන්න ප්‍රසිද්ධ වේදිකාවක ඔව් වේදිකාවක එහෙම කරන එක මේක අමාරු කරන්න තවත් ඒ කියන්නේ මේක මේ ඉලෙක්ෂන් මීටින් එකක් වගේ චන්ද විශ්වවිද්‍යාලයක විශ්වවිද්‍යාල කීපයක මේ සාකච්ඡා කරන මේරට ඉදරනේ පිටරට අපි ඕස්ට්‍රේලියාව ගිහලා මොනෑෂ විශ්වවිද්‍යාලෙත් කරා සාකච්ඡා වෙන සාකච්ඡා කරලා තියෙනවා ඒක අලුතෙන් නෙවෙයි අපි කරන්න හොඳ අපි කතා කරමු මේ කර්මඵලවාදය පිළිබඳව. දැන් බොහෝ විට අපි අහන්නට ලැබෙනවා අපිට පින් කරොත් යහපත් ප්‍රතිඵල, පව් කරොත් අයහපත් ප්‍රතිඵල ලැබෙනවා කියන්නේ. ඔබ කොහොමද මේ සිස්ටම් එක විශ්වයේ නැහැ කියලා අපි කියන්නේ. ඔබ දර්ශනේ දකින්නකොට සෝතාපන්න යන නිවන් දකින්නකොට ධර්මයේ දකින්නකොට ඒ ධර්මයේ ඒ ඇදෙන්නේ නැති රාජ්‍ය ස්වභාවයේ එහෙම කිසිම කරපු දෙයක් තැම්පත් වෙන දෙයක් ක්‍රමයක් නැහැ. අන්න ඒකයි අනිත්‍ය කිව්වේ. ඒකයි ප්‍රතිදේශයේ සඳහන් වෙන්නේ අනිත්‍යය. අනිත්‍ය කියන්නේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඇතෙන් තනම නැති වෙනවා. ආයෙත් මොකද ඉතුරු වෙන්නේ? පව් කරත් එකයි පින් කරත් එකයි. පව් පින් කියන්නේ තමයි තීන් එක නිකේ. සමයි. ඒක මේ විශ්වයේ තීන් එක නිකක් නෙවෙයි. පව් පින් කියන්නේ මම කෙනෙක් කියලා තීන් එක නිකක්. කෙනෙකුට අවදාන තැනක නරක වෙන්න පුළුවන්. තව එක්කෙනෙකුට පින් තාත් එක්කෙනෙකුට පව් වෙන්න පුළුවන්. ඒ තම තම තීන් එක නාකරේ. නමුත් විශ්වයේ තියෙන ඇතුළත තියෙන අනු ස්වභාවය. ඒගොල්ලෝ දන්නේ නැහැ පිප්පව. ඒ සංඛාරා ධම්ම කියන ඒවා පිප්පව කියන මොනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා කිසිම දෙයක් ගමන් කරපු හොඳ දෙයක් හෝ නරක දෙයක් හෝ ස්ටෝ වෙන. ඒ කියන්නේ සම්පත් වෙන ක්‍රමයක් මේ විශ්වයේ නැහැ කියලා බුදු දේශනේ කියන්නේ. බුදු දේශනේ විතරයි කියන්නේ අනිත්‍ය. ඔය විදිහට ඇති වෙනකොට ඇති වෙන දැනම නැති වෙනවා. ඒක දකින්න ඒ ධර්මයේ දකින්නට ඒක දකින්න දැක්කට පස්සේ කවදාකවත් කියන්න බෑ දැන් මොන හරි කළා තවරු 100කට පස්සේ ඵලයක් දෙන්න ක්‍රමයක් මේ විශ්ය තියෙනවා ඒ විශ්ය යථාර්ථයේ පරමාර්ථය දැකගෙන ඒක කියන්න ඕන කිව්වොත් එයා පරමාර්ථය යථාර්ථය දැකලා
දැන් අදෘශ්‍යමාන වශයෙන් පළදින් කෙසේ වෙතත් ඉතාමත් ඍජුව ඉතාමත් කෙටි කාලිනව පළදින අවස්ථා අපි දකිනවා. දැන් අපිට ඉගැන්වීම් තියෙනවා ආගමික ඉගැන්වීම් මත්පැන් පානය කරන්න විතරයි. මත්පැන් පානය කරාම වැළඳෙන රෝගාබාධ රාශියක් අපි දකිනවා. ඒක කර්මඵලයේ විදිහට අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ මනුෂ්‍ය ඝාතන කරන්න විතරයි. මනුෂ්‍ය ඝාතන කරාම නීතිය මගින් මරණීය දඬුවම් ලබා දෙනවා. ඒ කර්මඵලයක් විදිහට දකින්න මම කියන පුද්ගලයාගේ තියෙන අක්මාව කියන එකත් මායාවක් නේ. අක්මාව දෙවස්තුයි ඔක්කොම මායාවක් වශයෙන් මනසට පංචින්ද්‍රියට හමෙන දේවල්. ප්‍රඥාසට අක්මාවක් හාට් එකක් දෙවස්තුයි පෙන්වලා පේන්නේ නැහැ. ඒවා කියන ඔක්කොම ඇතුළේ තියෙන ලක්ෂිත බලය පමණයි. අපේ ඇහැට මනසේ මවුල පෙන්වන එක තමයි ඔය. අපේ මේ නාහය ඇසත් ඒවට ඒවයි පෙන්වන එක තමයි ඔළුව අතපය බල් බෙල්ල හන්දි අක්මාව වැඩවල් කියලා පෙන්නන. ඒ ඔක්කොම මායාවක් ඒකයි. පිළිකුල් භාවනාවක් කියලා තියෙනවානේ. පිළිකුල් භාවනාවේ ඒක අල්ගේ ඉස්සාරෝ මානකල් දන්තාගී කියවයි තිතයි ඉඳලා වැඩ නැහැ. මොකද දන්නව තියෙනවා කියලා. ඒ හිතේ තයි ඉඳලා වැඩ නිවන් දකින්නේ නැහැ. කවදාවත් පිළිකුල් භාවනාව එවැනි භාවනාවක් කරලා කවුරු නිවන් දැකලා නැහැ. ඒකෙන් අනිත්‍ය වෙන්නේ නැහැ නේද? අනිත්‍ය කියන්නේ ඇති වෙන දැනම නැති වෙනවා. ඒක ඉතර ඒකට කියනවා යමකේ කියලා. යමකේ කියලා ඇති නැති මේක වරසදි. ඒවා ඔක්කොම මේ දස්සාසනේ දකින්නවල දකින්නවා. ඒවා මොකක්වත් පවතින්නේ නැහැ. ඒ කාලයක් නේ අකාලිකයි. ධම්මකාලිකයි කියලා කිව්වේ මේකයි. සෝත්කාතෝ භගවත ධම්මෝ සම්දිටික අකාලිකෝ. මේ කාලයක් නැහැ. මේ කාලයක් නැති දේවල් අපේ හඳ හොයන්නේ නැහැ. ඒවා වෙන්නේ ප්‍රඥාසි. ජ්‍යොතිෂ පිළිබඳව ඔබේ කියවි. ඒවත් ඔක්කොම ඒවා තමයි ඔය හඳ හඳ තාරක. අත්වශයෙන් තාරක දියර දැන් ගැන මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ කියවෙනවා නේ. දැන් ඔය තාරක වලින් ආපු එළිය තමයි දැන් අපිට වෙන්නේ. දැන් මේ තාරක ආලෝක වර්ෂ 100ක් ගැන තිබුණා නම් මේ තාරකාව ආලෝක වර්ෂ 100කට ඉස්සර තියෙනවා නම් දැන් වෙන්නේ. ඉතින් දැන් අපි කියනවා අර තාරකාව මෙතන තියෙනවා, මේ තාරකාව තියෙනවා, මෙහෙම කොන්ස්ටලේෂන් එකක් තුලා වගේ තරා දිය වගේ අන්න ඒ වගේ තියෙනවා කියලා. අවුරුදු 100කට ඉස්සර මේ තාරකාව, තව තාරකාවක් අවුරුදු 200ක් ඉස්සර වෙන්න පුළුවන් ආලෝක වර්ෂ 200ක් ඇත. එතකොට දැන් ඒවන් තාරකා පොසිෂන් නෑ. දැන් ඒකට විහිළු වෙන දැනක ඉතින් ඒවා තියෙනවා කියලා අපි මේ ශාස්ත්‍රයක් හදාගෙන කියන එක තේරුමක් නැහැ. එවැනි දෙයක් ඇත්ත වශයෙන් නැහැ. අපිට පෙවුනට ඔය දැන් අහස පෙවුනට තාරකා වගේ තියෙනවා කියලා. ඒ සමාන තාරකා අවු 100කට ඉස්සර තියෙන්න. ආලෝක වර්ෂ 100කට ඉස්සර. සමාන වල 200කට තියෙන්න. දැන් බලනකොට ඇත්ත වශයෙන් එතනද කියලා බැලුවොත් ඒ තාරකාවට ඒවා තියෙන වෙන දැනක. ඉතින් මේ අපි මේ මායාවක් හදාගෙන කියන තාරකා අතර තියෙන මෙතන තියෙනවා. ඒ ඔක්කොම මානව මම ඊට පෙර ඔබෙන් විමසපු ප්‍රශ්නේ වුණේ මේ පින්පව් පිළිබඳව සහ කර්ම බලය පිළිබඳව. දැන් ඔබ ඊට පෙර සාකච්ඡාවකදී කතා කරා අවුරුදු 9ක දරුවෙක් ඉන්නවා. ඔබ මේ මාර්ගයේ පිවිසලා ඉන්නවා. ඔහු ඇය ඊට පස්සේ අවුරුදු 9ක දරුවෙක් හොදැරියක් ඉන්නවා. 13 කෙනෙක් ඉන්නවා නිවන් දැකපු. ඔව් අවුරුදු 13 කෙනෙක් ඉන්නවා නිවන් දැකපු ළමයෙක් දැරියක්ද? දැරියක් මම දැන් මේ වගේ වයස් වල ඉන්න අය ඔබේ දේශනවලට ඇවිල්ලා ඔබට සවන් දීලා ඊට පස්සේ දැන් ඔබ කියන ඔය ඵලය ලබන්නේ නැතුව ඉන්න අනිත් අය පව් කියලා දෙයක් නැහැ, පින් කියලා දෙයක් නැහැ, මොනා කරත් කමක් නැහැ, මරුණාට පස්සේ අපි නිකන් වසුලා යනවා විතරයි, අනුභවයට පත් වෙනවා විතරයි. මේ ඉගැන්වීම දිගින් දිගටම රටේ ව්‍යාප්ත වුණොත් මේ සමාජ ක්‍රමයේ සම්බන්ධයෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒක නැහැ. මේ වැනි දේවල් නැති රටවල්, එංගලන්තේ වගේ රටවල් 70% 80% කිසිම ආගමක් අදහන්නේ නැහැ. අනිත් ඔක්කොම අප්‍රිකාවෙන් එන අනිත් පිස්සු ආසතිකයෝ ඒගොල්ලෝ තමයි පල්ලිටන්නේ.
ඒ රටවල කට්ටිය පල්ලි යන්නේ නැහැ. ඒගොල්ලෝ වහලා පල්ලි වහලා දැන් ඒවල සමහරව මුස්ලිම් කට්ටිය අරගෙන ඒගොල්ලෝ මුස්ලිම් පල්ලි කරලා තියෙනවා. ඒ වෙන රටවල මෙහෙම කරදරයක් නැහැ. මේකට හේතුව මේක අධ්‍යාපනය. මේ මිනිස්සුන්ව බය කරලා පොත් කරලා මේ උඹලාට කොහොමද කරද්දක් කරු තියනකට පල දෙනවා උඹලා පිළිම බැලුවොත් තව එකේ මරනවා. ඒක නෙමෙයි මේ රටේ කරන්න ඕනේ. අධ්‍යාපනයේදී පොඩි කාලේදී ඒ රටේ කියනවා අවුරුදු 7 8 කාලේදී ළමයන් කියලා දෙනවා තමන්ට යම් කිසි කෙනෙක් මොනවාරි කරනකොට තමන් කැමති නැත්නම් අනිත් අයට ඒක කරන්න එපා කියලා. ඉතින් එවැනි අධ්‍යාපනයක් මේ අපේ ලංකාවේ අධ්‍යාපනයක් කියනවත් ඇති වෙලා නැහැ. මෙතන මොකද මේ කොට කරලා තියෙන්නේ අපේ ආගමේ මුතුම. ඒ ආගමෙන් අයින් වෙලා මේ අද්ද වශයෙන් නියම අධ්‍යාපනයක් දුන්නොත් මේ ළමයින්ට මෙන්න මෙහෙම දෙයක් මෙහෙම තමන් කැමති දෙයක් අනුන්ට කරන්න යන්න එපා කියලා පොඩි කාලේම අවුරුදු 4 5 6 කාලේ කිසිම කරදරයක් නැතුව මේ තුන මේ ජීවත් වෙනවා. ඒ අර පරණ රජවරු කරපු තදින් උඩින් නිකන් තද කරගෙන හිටපු ක්‍රමේ තාමත් අපි මේ කරගෙන යන්නේ. ඒක නිසා තමයි මේක ප්‍රතිඵල නැත්තේ. ඒකයි මේ රටේ මේ දූෂණ වැඩි අපරාධ වැඩි. අපි සාමාන්‍ය දැන් කිහි ප්‍රතිපත්ති කියලා තියෙනවා උගන්නේ ඒවත් නැහැ දැන් මේ රටේ. දැන් සම්පූර්ණයෙන්ම අවදුව සංස්කෘතියක් තියෙන මේ බටේරේම සංස්කෘතියක් මේක තියෙන. දැන් ටීවී එක දාලා බලන්න මේක ටීවී එකේ තියෙන ඔක්කොම බටේර දේවල්. දැන් ඔබ මීට විනාඩි කිහිපයකට ඉස්සලා බටේර සංස්කෘතිය උත්‍රා කෙනෙක් ඇත්තෙත් නෑ මොකද ඒගොල්ලෝ රසාවල් කරන නිසා. නමුත් මේ රටවල එහෙම නෙවෙයි. මොකක් හරි බඩුව කියලා තියන්න බෑ, ගියා ගන්න බෑ. ඔයලා ගැන තියෙන්න බෑ. ගෙදරට එන එනේ පොරවඩේ පිට වැඩ කරලා අපි කියන තාරිකක් අරගෙන යනවා ගෙදර. අපි අපි එතනින්ම පටන් ගමු. දැන් මේ සාකච්ඡා මේ සංවාදය බලාගෙන ඉන්නවා. මොම ගෙවල් වලට කඩාව දෙන පොරේ. ඔව්. ඊට පස්සේ පාතාල සමාජිකේ. දැන් ඌට හිතෙන්න පුළුවන් මේ අපි මොකටද අපායක් නැහැ, දිව්‍ය ලෝකයක් නැහැ. කර්ම බලයක් නැහැ කරුණ පස්සම පස් වෙලා යනවා ඊට පස්සේ කරුණ පස්සේ ගාමිණී ගාමිණී අපේ මහත්මයාත් පස් වෙලා යනවා මහාචාර්යතුමාත් පස් වෙලා යනවා ස්කෝල මහත්තයා පස් වෙලා යනවා ඉතින් මම මේ වුණාට එයා එයා ඒ රටේ මෙන්න නීතියක් තියෙනවා ඒ රටේ වැරදි කරොත් එමේ නීතිය මේ රටේ නීතියක් තියෙනවා නම් ඒ නීතියට අහු වෙනවා දැන් වශයෙන් මේ ළඟදී මගේ කාර් එක ගන්න ගිහිල්ලා එන්නේ පොඩ්ඩක් වැරදි කරන අපි කියන්නේ මොකද දැන්නේ අපි මොකද වැරදි කරන්නේ උරුදු කරන්නේ අද අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා චින්තනයේ මේ සාකච්ඡා මාලාවට එක්ක පිළිබඳව ගාමිණී අපේ නැතුමන්ට මේ සාකච්ඡාවේදී මතුවන කරුණු කාරණා පිළිබඳව විමර්ශනශීලීව බලන්න ඔබට පිළිගත හැකි දේවල් හා එකද වන්න පිළිගත නොහැකි වෙන දේවල් තිබෙනවා නම් සංවාදයෙන් ලක් කරන්න කියලා ආරාධනා කරමින් අදට අපි සමගින් ඔබට ආයෙත් සාකච්ඡා කරමු